ස්වාමීන් වහන්සේ දැන් යම්කිසි අධිගමලාභියෙකුට තමන් පත් වූ අධිගමය පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි යනුවෙන් යම්කිසි විනය නීති පැනවීමක් බුදුදහම තුළ තියෙනවද ස්වාමීන් වහන්ස? එහි අනිවාර්යයෙන්ම නෝනා මේ අධිගමයකට පත් වුණ කෙනෙක්ගේ විනය ශක්තිය කුසලයේ ශක්තිය වැඩිනේ. තේන්නද? ඒවා නිසා ලෝකේ කරගන්න තියෙන බලවත්ම ආර්ය උපවාදය කරා කරගන්න පුළුවන්. ආනන්තරීය පාප කර්මයේ පවා කරගන්න පුළුවන්. තේන්නද? ඒ නිසා නිරේතුරුවම මේ අධිගම ලාභී කෙනා තමා නිසා සමාජයේ අකුසල් කරගන්න තැනට යන්නේ නැහැ. සමා නිසා සමාජයේ අකුසල් කරගන්න තැනට යන්නේ නැහැ. සමානිසා සමාජයේ අකුසල් කරගන්නවායි කියන තැනට යනවායි කියලා දකිනවා නම් එයා වහවහ සමාජයේ මගහැරලා යනවා. ඒතන අවබෝධයේ ස්වභාවයක් ඒක. මුළු ලෝකෙම එයා පිටිපස්සෙ එන්න පුළුවන්. නමුත් එයා ලෝකේ ඩාග පිටිපස්සෙ එනවාට එයා කැමති නැහැ. මොකද ලෝකේ අකුසල් කරගන්නවා නම් ඉතින් එයා එතනදී නෝන සමාජයේ මගහැරලා යනවා. සමාජයේ මගහැරලා යනවා ඒක තමයි අවබෝධය කියන්නේ. එහෙම නැත්නම් සමාජයට යෑම තුළ එයා දකිනවා දැන් පසේ බුදුරජාණන් වහන්සේ අබුද්ධෝත්පාද කාලයක සමාජයේ ඉස්සරහට බණ කියන්නේ නැති හේතුව ඒකයි. මොකද එදාට එයා නිසා අප්‍රමාණ අකුසල් කරගන්න. ඒ නිසා නිරේතුරුවම මේ හේතුන් දෙක නිසාම නොනා එක් සැබෑ අවබෝධය නිසා මිනිසයා දුර්වල වුණොත් එතනත් අකුසල් කරගන්නවා. ව්‍යාජ අවබෝධයන් නිසා ජනතාව එතෙන්ට එකතු වුණොත් ඒ නිසා තව තව මෝහයේ ජීවිතයට එකතු කරගන්නවා. එහෙනම් මේ දෙපත්තම තියෙනවා. එනිසා අපි කරන්න ඕනේ අනුන්ගේ අවබෝධයෙන් තියනවද නැද්ද කියන කාරණේ හොයන්න යන්න එපා. ඒ හිත අනිත්‍යයි කියලා දකින්න දකින්න තැන ඔබ අවබෝධය තුල ඉන්න. ඔතන තමයි අපි කරන්නේ.